අයිබෝයි. ඉතින් අන්වී ලැබතුලින් අපි අද දවසේදී ඔයගොල්ලන්ට වෙනස්මාකාරයේ සංකල්පයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපි හැමෝම නිරෝගී වෙන්න කැමති. නිරෝගී වෙන්න කැමැත්තක් දක්වන හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අපි අද දවසේ මේ කතා කරන්නේ. ඖෂධ පැලෑටි අපිට වගා කරන්න පුළුවන්. ඖෂධීය වටිනාකමක් තියෙන ගස් වර්ග රාශියක් තියෙනවා. මේ වීඩියෝ එකෙන් අපිට සියල්ල පෙන්වන්න බෑ. අපි යම් ප්‍රමාණයක් පෙන්වනවා. හැබැයි මෙවැනි වීඩියෝ කීපයක් අපි ඉදිරියේ දාන්න බලාපොරොත්තු වෙනවා ඔයාලා වෙනුවෙන්. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ට පුළුවන් නිවස තුල නැත්නම් ඔබේ ගෙවත්ත තුල මේ ඖෂධ පැලෑටි වගා කරන්න ප්‍රධානම අරමුණු කීපයක් වෙන්නේ. පළවෙනි එක තමයි ඔබේ නිවසේ ඖෂධ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි ඔයගලන්ට නිවසේ භූමි අලංකරණය කරන්න පුළුවන් ඖෂධ පැලෑටි පාවිච්චි කරලා. තුන්වෙනි කාරණාව තමයි ඔයගලන්ට මේක ලාභදායි ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්න පුළුවන්. ඔගොලු වගා කරන එක ඔගොලු සිංහල බෙහෙත් අලෙවි කරන බඩු අලෙවි කරන තැනකට ගෙනහිලා ඔයගලන්ට පුළුවන් වෙනවා. ඒක අලෙවි කරලා මුදල් ලබා ගැනීම කරන්න. මේක ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ දවස්වල තියෙන කොරෝනා වසංගතෙත් එක්ක ඔයගලන්ට පැහැදිලි වෙනවා. ලංකාවේ තියෙන දේශීය වෙදකමට ලොකු ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ව්‍යාපාරයක් ලෙසත් කරගෙන යන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට සංස්කෘතික බැඳිච්ච වටිනාකමක් එනවා. දැන් උදාහරණයක් විතර ගත්තොත් මේ ශාකය ඔයගොල්ලෝ අඳුරනවනම් මේ තියෙන ගජ මදාර කියන ශාකය. ඉතින් අපි ගත්තොත් එහෙම සිද්ධාස්ථානවල මේක සිටවන ශාකය, ඖෂධීය වටිනාකමක් තියෙන ශාකය, නිවසට භූමි අලංකරණයක් ගෙන දෙන ශාකය. ඒක සංස්කෘතික වටිනාකමක් තියෙන එකක්. ඉතින් මේ ගහනම් මම හිතන්නේ ඔයගොල්ලන් ප්‍රචලිත වෙච්ච දන්න ශාකයක්. මේක දේවදාර ශාකයක්. ඉතින් මෙවැනි ශාක වර්ග වලට අමතරව විවිධ ශාක වර්ග රාශියක් තියෙනවා. අපි ඒකෙන් කිහිපයක් අද දවසේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඒක බලන්න. ඒ වගේම තමයි ඉදිරියේදී මේ හා සම්බන්ධ වීඩියෝ ගණනාවක් ඔබ හමුවට තවීමට බලාපොරොත්තු වෙනවා. ඔබේ අහපත සඳහා එනම් අපි යමු ඉස්සරහට. ඉතින් මේ ඔබ දකින්නේ ලංකාවේ තියෙන විශේෂිතම ඖෂධීය ශාක පැලෑටිය. මේකට අපි කියන්නේ තෙල් එඬරු කියලා, නැත්නම් බෙහෙත් එඬරු කියන්න පුළුවනි. ඉතින් මේ ශාකය අපි ගත්තොත් එහෙම මේකිනුත් විශාල ප්‍රමාණයක ඖෂධීය වටිනාකමක් තියෙනවා. මෙයා ගැන අපි තවදුරටත් එහෙනම් ඒ මොනවද කියන එක සාකච්ඡා කරලා බලමු. එතකොට මේ බෙහෙත් එඬරු වල මේ වගේ පොකුරක් තමයි මල් හැදෙන්නේ. අපි කියන පුෂ්ප මංජරියක් වගේ එකක්. ඉතින් මේකේ ඊට පස්සේ බීජ හට ගැනීම සිද්ධ වෙනවා. මේ බීජ කියන කට්ටිය විශේෂයෙන්ම පාවිච්චි කරනවා එරණු තෙල් නිෂ්පාදනය කිරීම සඳහා. ඉතින් එරණු තෙල් කියන එක නා බඩ විරේක සඳහා භාවිතා කිරීමක් කරනවා. පත්‍රය විශේෂිත හැඩයක් තියෙන මෙන්න මේකේ ධාරමය ස්වභාවයක් ඔයගලන්ට පේනවා. මේක අර මඤ්ඤක කොළයේ හැඩයට හා සමානව තියෙනවා. නමුත් ඒකේ ධාර ස්වභාවයක් මේකේ පේනවා. ඇඟිලි ගතියකට තමයි මේකේ පත්‍ර සකස් වෙලා තියෙන්නේ. අතර මෙයාගෙත් කොළ පත්‍ර කියන දේවල් අපි විවිධ වේදනාවන් නාශනය කිරීම සඳහා භාවිතා කරන ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගා වෙන වැවෙන වගා කරන්න පුළුවන් වෙන විශේෂිත ඖෂධීය පැලෑටියක් විදිහට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ බේත් එරඬු කියන පැලෑටි. එතකොට මේ තියෙන ඖෂධීය පැලෑටි අපි ගත්තොත් එහෙම මේක බින් කුඹ ලංකාවෙන් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙච්ච පැලෑටියක්. මේක හොඳින් නිරීක්ෂණය කරොත් එහෙම සෙන්ටිමීටර් 20කට වගේ ප්‍රමාණයකට මේක උසින් වර්ධනය වීම සිද්ධ වෙනවා. සෙවන සහිත ස්ථානවල තමයි මෙයා වර්ධනය වීම සිද්ධ වෙන්නේ. ජූලි අගෝස්තු වගේ මේ වගේ මාස වෙනකොට මල් පිපීම සිද්ධ වෙනවා. දැන් මේක මම හිතන්නේ මලකුත් ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා. මේ වටේට මල් එන බවක් පෙන්වුම් කිරීම සිද්ධ කරනවා. අතර මේක දුර්ලභ වර්ගයේ ශාක වර්ගයක්. පහතරට කඳුරට ගල්තල ආශ්‍රිතව මේක වර්ධනය වීම සිද්ධ වෙනවා. අලංකාරය සඳහාත් අපිට මේක වගා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේ ශාකය මුළු කොටස් සියල්ලක්ම මේක මුලත් සහිතව මේ සියල්ලක්ම අපිට ඖෂධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තමයි වඳ වී යාමට ලක් වෙන්නේ. මොකද මේ ශාකය පිටින්ම තමයි ගෙන යාම සිද්ධ වෙන්නේ. එතකොට මෙයා අපි ගත්තොත් එහෙම පණු රෝග, කුෂ්ඨ සඳහා, ඒ වගේම ඉදුමුම්, උණගතියට මෙවැනි රෝග ගණනාවක් සඳහා හොඳම ඖෂධයක් විතර තමයි අපි කතා කරන්නේ බින් කොහොඹ කියන ශාකය. ඊළඟට අපි බලන ඖෂධ පැලෑටිය මෙන්න මෙයාව බලන්න මෙයා අඳුර ගන්න පුළුවන්ද කියලා. අපි ගත්තොත් එහෙම මෙයාට අපි කියන්නේ තිප්පිලි ශාකය. එයා වැලක් වගේ තමයි වර්ධනය වීම සිද්ධ වෙන්නේ. ඒත් ලංකාව පුරාම මෙයා අපිට වගා කිරීමේ හැකියාව තියෙනවා. පොල් ඉඩම් වල, ඒ වගේම තමයි රබර් ඉඩම් වල පහසුවෙන් යටි වගාවක් විතර අපිට වගා කරගත්තොත් එහෙම අමතර ආදායමක් ලබා ගැනීමක් සිදු කරන්න පුළුවනි. ඉතින් මේකේ අපි ගත්තොත් එහෙම මල් පිපීම වසර පුරාම සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ මලක් තමයි හැදෙන්නේ. බීජ ටිකක් අහට රසයකින් යුක්ත වෙනවා. ඉතින් මේකත් ඖෂධීය පැලෑටියක් විතර භාවිතා කරනවා.
इतर मेक प्रधान वशेम भाविता करने कैस एवगेम तम अदुम रोगी तात्यांट एवगेम सेंपितिसा तात्यांट एवगेम तम अभिगतोत्तेम अर्श समारु संदा मे भाविता किरीमक करनवा एतकोट मे शाखय अपिट औषध पलाटियक विदर विशेषेम बीज सह मेहि शाख कोटस युदा गनीमक सिद्ध करन्न पुलवा वटिनाकमगिन युत तवत देशीय අපේ ලංකාවේ පවතින ඖෂධ පැලෑටිය. ඊළඟට අපි අඳුර ගන්න යන ඖෂධ පැලෑටිය තමයි මෙන්න මෙයා ඉඟුරු පීලි. එතකොට මේ ශාකයේ අපිට පේනවා මේ පඳුරක් සේ තමයි වර්ධනය වීම සිද්ධ වෙන්නේ. වැලි මේ සහිත පොළවක මෙයා වර්ධනය කරගන්න පුළුවන් ලංකාවේ සීලුම් ප්‍රදේශවල මෙයා වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒතර මෙයාගේ අල පවතිනවා. ඒ අල වලින් අපිට බෝ කර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මෙයාගේ විශේෂත්වය තමයි මෙයා සුවඳවත් ශාකයක්. මෙයාගේ හැම කොටසක්ම සුවඳවත් බවකින් යුක්ත වෙනවා. මෙයාව අපි භාවිතා කරනවා කෂාය අරිෂ්ට වගේ දේවල් සෑදීම සඳහා. ඊට අමතරව අපිට පුළුවන් වෙනවා මුක ශෝධනයක් විදිහට සුවඳවත් භාවය ඇති කරන්න පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මේක අපි බුලත් විට කන විටත් මේක භාවිතා කරනවා. ඒ වගේම තමයි මෙයා භාවිතා කරන්න පුළුවන් රස වර්ධකයක් ලෙසත් අපිට අපි විවිධ ව්‍යංජන හදනකොට රසවත් කරගන්න අපේ ආහාරේ. එහෙනම් මෙයාත් වටිනාකමකින් යුක්ත ලංකාවේ වැඩිම අලවියක් තියෙන හොඳ ඖෂධීය පැලෑටියක් තමයි මේ අපි කතා කරන ගුරු පීඩු කියන්නේ. ඊළඟට අපි බලන ඖෂධීය පැලෑටිය ගරුඬ රාජ. බලන්න ඕගොල්ලෝ දැකලත් ඇති මේක ගෙවල් වල අපිට අලංකාරයෙන් පවා වගා කරන්න පුළුවන් ශාකයක්, අලංකාර ශාකයක්. ඉතින් මාංශල මේ ගතයක නිත්ත වෙනවා. මේ වගේ විශේෂිත ආකාරයේ පත්‍ර තමයි අපි මේක දරන්නේ, දකින්නේ. ඉතින් මෙයා ගත්තොත් එහෙම යටි වගාවක් විතර තමයි සෙවන සයිත ස්ථානයක තමයි මෙයත් වර්ධනය වීම සිද්ධ වෙන්නේ මූලිකවම. එතකොට මෙයා ඖෂධීය වශයෙන් අපි ගත්තොත් එහෙම ඔය පත්තයක් වගේ සතෙක් කෑවොත් එහෙම කාපු තන පොඩ්ඩක් අතහැරලා වටේට දෙහි අඹුලෙන් මේ පත්‍ර ටික අරගෙන අපි හොඳට අඹරලා අපි වටේට තැබීම සිද්ධ කරනවා. උතර යාගේ අර තියෙන විෂ ගතිය ඉවත් කර ගැනීම හැකියාවක් තියෙනවා මේ ශාකයේ මගින්. ඊට අමතරව මෙයාගේ අපි ගත්තොත් පත්‍ර, මුල්, කිරි වගේ දේවල් ඖෂධීය ගුණාත්මක වටිනාකමක් තියෙනවා කියලා විශ්වාස කරනවා. විශේෂයෙන් පාවිච්චි කරනවා දත් එක්කම වගේ දේවල් වලට. කටේන කුඩා බිබිලි වගේ දේවල් සඳහාත් මේ ශාකයේ භාවිතා කිරීමක් කරනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මෙයාව භාවිතා කිරීමක් කරන්න පුළුවන් ඔය සෙම ගතියට වගේ ඒ තත්ත්වයන් වලටත් මේ ශාකයේ ඖෂධීය පැලෑටියක් විතර වගා කරන දේශීය වශයෙන් වර්ධනය වෙන විශේෂිත ඖෂධ පැලෑටියක්. මේ ඔබ දකින්නේ තවත් විශේෂිතම ඖෂධ පැලෑටියක්. මේක අපි හඳුන්වන්නේ හීම්බෝ විටියා කියලා. ටික වතුර අඩු ප්‍රමාණයකින් වර්ධනය වෙන කෙනෙක්. ඔයගලන් පේනවා මෙතන මේ ගල් තලාවක් හිටුව තමා වර්ධනය වෙලා තියෙන්නේ. හීම්බෝවිටියා විශේෂයෙන්ම තෙත් කලාපේත් වර්ධනය වීමක් වෙන්න පුළුවන්. ඉතින් වියලි බව ඇති තැන්වල කඳුකර බවක් තියෙන තැන්වල මෙයා හොඳින් වර්ධනය වෙන කෙනෙක්. ඉතින් මෙයාව සියලුම කොටස් මෙයාගේ ඖෂධ විතර අපි භාවිතා කිරීම කරනවා. විශේෂයෙන්ම මෙයාගේ කැඳ බොනව ලුණු දාන්න නැතුව සෙංගමාලේ කහවුන තත්ත්වයේ මර්ධනය කර ගැනීම සඳහා හිස් බඩට අපි කියන්නේ දවස් 3ක් එක දිගට මෙයාගේ කැඳ බිව තුනු දාන්න නැතුව අන්න අපිට සෙංගමාලේ වැනි භයානක රෝගී තත්ත්වයන්ගෙන් පවා නිදෙන්න පුළුවන් කියලා විශ්වාස කරන දුර්ලභ වර්ගයේ ඖෂධ පැලෑටියක්. තවත් විශේෂිත ඖෂධ පැලයක් ගැන පෙන්වන්න යන්නේ ඔබට ඒක දකින්න ටිකක් අමාරුයි. හැබැයි මේ තියෙන්නේ ශාකයේ මූණ මල් ශාකයේ. ඉතින් මේකත් මේ අපිට ගෙවත්තකත් මේක අලංකාරය සඳහා හිටව ගන්න පුළුවන්. එන ඔබ මතක තියාගන්න මේ ඖෂධ පැල ගැන අපි මේ ඔයගලන්ට පැහැදිලි කරන්නේ ඔබේ ගෙවත්තේ සාමාන්‍ය පැලයක් හිටවනවට වඩා ඔබ මෙවැනි ඖෂධ පැලයක් හිටව ගත්තොත් ඔබේ යම්කිසි අවශ්‍යතාවයකදී පහසුවෙන් ඔබට ඖෂධ හදා ගන්න පුළුවන් වෙනවා. මූණමාල් පොතු කියන එක නේ අපි ගත්තොත් එහෙම ඔය දේශීය ඖෂධ ශාලාවකින් අපිට බොහොම ලේසියෙන්ම ගන්න පුළුවන් එකක්. හැබැයි මේ මූණමාල් පොතු ගත්තේ මොකටද කියලා මතකයිද? උණ වගේ තත්ත්වයකට, හිසරදේ වගේ තත්ත්වයකට අපි බොහෝ විට පාවිච්චි කරන ශාකයක් තමයි මූණමාල් ශාකය කියලා කියන්නේ. ඊළඟට අපි පෙන්වන්න යන්නේ තවත් ඖෂධීය ශාකයක්. හැබැයි මෙයා අපිද ඔයගොල්ලෝ දන්නේ සමහරට ඖෂධීය ශාකයක් කියලා නෙමෙයි. හොඳ ලස්සන gedatta ගන්න ලීරණ ශාකයක් විතරයි ඔබ දකින්නේ. එහෙම වටිනාකමක් තියෙන කෙනෙක් කුඹුක්. කුඹුක් කියන ශාකය මෙන්න මේ තියෙනවා. ඔබ දැකලා ඇත්තේ අර කුඹුරක් ආශ්‍රිතව, වැව ඇලා ආශ්‍රිතව තියෙන මහා විශාල කුඹුක් ගස්. ඒකත් හරි, ඒව තමයි නියම කුඹුක් ගස්. ඉතින් අපිට අපේ ගෙවත් එච්චර ඉඩ නැත්නම් මෙන්න මේ විතර බඳුනක අපිට කුඹුක් ගහ හදා ගන්න පුළුවනි. මේකේ කුඹුක් ගහේ පොත්ත
අපිට පුළුවන් වෙනවා අපේ හදවත් රෝග සඳහා භාවිතා කිරීමක් සිද්ධ කරන්න. ඊට වඩා කුඹුක්ගහ කියන එකන අපි ගත්තොත් එහෙම අපිට සිසිලස ලබා දෙන හොඳ සාහකයක් වෙනවා. මෙයාගේ තියෙන පරිසර හිතකාමීත්වය නිසාම මෙයාගේ අවට ජෛව විවිධත්වය අපි ගත්තොත් එහෙම වැඩි වෙනවා. ඒ වගේම තමයි ඉස්සර කාලේ අපේ දේශීය මිනිස්සු ඇයි මේ කුඹුක්ගහ අපේ අලමාර්ගවල හිටෙව්වේ? ඒ වතුරේ තියෙන අහිතකර රසායනික සංඝටකයන් අවශෝෂණය කළ වතුර ටික පිරිසිදු කරලා දෙනවා. එහෙනම් මෙහෙම වටිනාකමක් සහිත දේශීය සාකයක් මේක ඖෂධ සාකයක් විදිහට අපිට පුළුවන් අපේ ගෙවත්තේ බඳුනක වුණත් අපිට රෝපණය කරන්න. ඔබ මේ දකින්නේ නැවත තවත් ඖෂධීය පැලෑටියක් ලංකාව තුළ තියෙන රත්මල් කියන කෙනා. ඒතර මේක පඳුරක් වගේ සැදෙන සාකයක් යම් මට්ටමකට උසට වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක රත්මල් කියන හේතුව තමයි රතු පැහැයකින් යුක්ත වන මල් මේක පිපීම සිද්ධ වෙනවා. එතකොට මේ රතු පැහැති මලේ අපි දකිනවා මේ කූරු කූරු උල් වගේ මේ තමයි පොහොට්ටුවේ ස්වභාවය. ඉතින් මේ වගේ අපි ගත්තොත් එහෙම මේ විශේෂිත ආකාරයට සකස් වෙච්ච පෙති හතරකින් සම්බන්ධ වෙන මලක් තමයි අපි දකින්නේ. රතු පැහැටි පොකුරක් වගේ තමයි මේකේ මල් පිපීම සිද්ධ වෙන්නේ. ඒතර මේ ශාකය විවිධ ප්‍රදේශවල වර්ධනය වීම සිද්ධ වෙනවා. ඉතින් මෙයාගේ ඖෂධීය වටිනාකම් විදිහට අපි ගත්තොත් එහෙම කුඩා කාලේ ළමයින්ගේ නර විශේෂිත රත කියන රෝගය සඳහා නැත්නම් අපි ගත්තොත් එහෙම කුඩා කාලයේදී සෑම ළමයෙක්ම නාවනකොට මේ රත්මල් කියන කෙනා අපි දානවා ඒ රෝග තත්ත්වයන් මර්ධනය කරගෙන ඉන්න සඳහා. ඊට අමතරව මේක භාවිතා කිරීමක් කරනවා අපි පාචනය වගේ තත්ත්වයකදී අතිසාරය වගේ තත්ත්වයකදී සහ අපේ වන තත්ත්වයට පත්වෙච්ච තුවාල තියෙනවා නම් ඒවා සුව කරගැනීම සඳහා ඖෂධ පැලෑටියක් විදිහට ලංකාවේ පාවිච්චි කරන විශේෂිතම පැලෑටියක් තමයි රත්මල් කියලා කියන්නේ. ඊළඟ ඖෂධීය පැලෑටිය විදිහට අපි කතා කරන්නේ මෙන්න මෙයා. ඔබට අඳුර ගන්න පුළුවන් ද බලන්න හීන් පත්‍ර තියෙන එකනේ. මෙයාට අපි කියන්නේ හාතාවාරිය කියලා. එතකොට මෙයා හැබැයි වැලක් විදිහට යන්නේ. දිග වැලක් වෙනවා මීටර 15ක් විතර උස වුණත් යන්න පුළුවන්. මේකේ කටු සහිතයි. මේ පේන දුඹුරු පාට තියුණු කටු ඉතාමත්ම සර සහිත කටු වර්ගයක් මේකේ පවතිනවා. ඉතින් මේ හාතාවාරිය කියන එක නා බොහෝ විට වියලි කලාපය තුළ හොඳින්ම වර්ධනය වෙනවා. මිහින් තලේ වගේ පැත්තේ, අඟුලිපුර පැත්තේ. හැබැයි මුළු ලංකාව පුරාම වර්ධනය කරගන්න පුළුවන් බෙහෙත් ඖෂධීය පැලෑටියක් විතර තමයි මෙයා අපි දකින්නේ. ප්‍රධානම භාවිතය විතර ඕගොල්ලෝ දන්නවා මෙයා භාවිතා කරන්නේ මොකක් සඳහාද? අපි ගත්තොත් එහෙම කැඳබීම සඳහා තමයි බොහෝ විට පාවිච්චි කරන්නේ. භූමිය අලංකරණයට මෙයා යොදා ගන්න පුළුවන්. අතර මෙයාගේ ඖෂධීය වටිනාකම විදිහට අපිට කතා කරන්නේ ඖෂධීය වටිනාකමක් විදිහට මෙයාගෙන් අපිට පුළුවන් වෙනවා මුත්‍රා පිටවීමේ වේගවත් කරගන්න, හොඳින් සිද්ධ කරගන්න. ඒක තමයි අපි ගත්තොත් එහෙම රුධිරයේ අම්ල ගතිය ඇති වෙන එක මෙයා නිෂේධනය කිරීම සිද්ධ කරනවා. ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඖෂධීය පැලෑටිය ලිංගික දුබලතා සඳහාත් පාවිච්චි කිරීමක් සිද්ධ කරනවා. ඒක භාවිතා කිරීම සිද්ධ කරන්නේ අපි ගත්තොත් එහෙම එලකිරිත් එක්ක මෙයාගේ අල ටිකක් ලුකුවට වර්ධනය වෙනවා. ඉතින් අල අරගෙන එලකිරිත් එක්ක එකට මිශ්‍ර කිරීමක් තුළ පානය කිරීමක් සිද්ධ කරනවා කියලා තමයි විශ්වාස කරන්නේ. පැරණි කාලේ ගොවි මහත්තුරු දත් මැද්දේ බුරුසුවෙන්ද නැහැ කරඳ කෝටුවේ වැවේ අනිවාර්යෙන් වටේටම තියෙනවා කරඳ ගස්. වැවට නාන්න යන ගමන් කරඳ කෝට්ට කඩලා අරන් දත් මැද්දේ ඇයි මේක ඖෂධ ගුණයක් තියෙනවා කියලා දන්න නිසා. එහෙනම් අපි ඊළඟ ඖෂධ සාකය බලන්න යනවා කරඳ සාකය. අපි මල්කාන්දි මහත්මිය ඉන්නවා පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඇත්තටම කරඳ ශාකයේ මේ දඬුවල විශේෂ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. ඇත්තටම දත් නරක් වෙන්නේ නැහැ මේ කරඳ කෝට් වලින් මැද්දහම. ඊට අමතරව මේක ඖෂධ විදිහට පාවිච්චි කරනවා. මේකේ කොළ, පොතු, මල්, බීජ ඔක්කොම පාවිච්චි කරනවා. මේක ගොඩක් උණට පාවිච්චි කරනවා. ඉතාම හිතකර ජෛව විවිධත්වයට හොඳ මූල මණ්ඩලයක් තියෙන ජලය හොඳින් පරිසරය තුළ රැකගන්න ශාකයක් විදිහට තමයි කරඳ ශාකය හඳුන්වන්නේ. හරි, එතකොට අපි ඖෂධ පැලෑටි රාශියක් ගැන අධ්‍යයනය කරා. සමහර ඒවා අපි ඉතින් එළියේ ගිහිල්ලා අපි හොයාගත්ත ඒවා තිබ්බා. ඊට අමතරව අපිට සමහර ඒවා එළින් හොයාගන්න අපහසුතාවය තිබිච්ච ඒවා අපි කතා කරා. රෝයල් ප්ලාන්ට් ආයතනයේට ඒගොල්ලෝ මේක උද්‍යානවල අලංකාරය සඳහා මේ ඖෂධීය ශාක වගා කරමින් පවතිනවා. ඉතින් ඔබට යම් කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ආයතනයත් අපිට සම්බන්ධ කරන්න පුළුවන් වෙනවා. එහෙනම් අද දවසේදී ඔයගොල්ලෝ මේ අපේ ඇග්‍රි ලැබ් තුලින් යම් කිසි ආකාරයක ඖෂධ පැලෑටි ගැන දැනුවත් වීමක් වෙන්නේ නැති ඒවා පරිභෝජනය කරන්න, ඒවා වගා කරන්න. ඉතින් අපි ඔයගලන්ට කියනවා අපේ මේකෙන් යමක් ඔබ ලබා ගත්තා නම් අපේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, bell icon click කරන්න. අපි ඉක්මනින්ම මෙවැනි වටිනාකමක් සහිත අලුත් වීඩියෝ එකකින් ඔබ හමුවට එනවා. We'll be right back.